මේ වීඩියෝ කතා කරමු run and gun event එක complete කරන විදිය. පළවෙනි mission එක විදිහට තියෙන්නේ MP match 5ක් play කරන්න. ඉතින් විශේෂ දෙයක් කරන්න නැහැ. ඔයාලට පුළුවන් ලේසියෙන්ම multiplayer match 5ක් play කරලා පළවෙනි mission එක complete කරගන්න. ඊළඟට තියෙනවා දෙවෙනි mission එක. ඉතින් දෙවෙනි එක කරන්න තියෙන අපිට SMG gun එකකින් ඔයා කැමති SMG gun එකකින් enemies ලා 30 දෙනෙක් kill කරන්න තියෙන්නේ MP match එකේදී. ඉතින් ඔයාලට පුළුවන් QQ9 එක QXR එක PP19 එක ඉතින් මේ වගේ SMG gun වලින් මේ විදිහට ඔයාලට පුළුවන් multiplayer match එකේදී enemies ලා 20 දෙනෙක් kill කරලා දෙවෙනි mission එක ලේසියෙන්ම complete කරගන්න. ඊළඟ තුන්වෙනි mission එක කරන්න තියෙන්නේ Paro gun එකට attachment 5ක් දාගෙන enemies ලා 30 දෙනෙක් kill කරන්න තියෙන MP match එකේදී. ඉතින් ඔයාලට පුළුවන් මුලින්ම මේ විදිහට loadout ගිහිල්ලා මෙතනින් gun වලට ගිහිල්ලා SMG gun category එකට යන්න. ඉතින් මෙන්න මෙතන තියෙනවා Paro කියන gun එක. ඉතින් ඔයාලට පුළුවන් මේකට මේ එතනින් gunsmith ගිහිල්ලා මේ විදිහට attachment 5ක් දාගෙන MP match එකකට ගිහිල්ලා enemies ලා 30 දෙනෙක් kill කරන්න තියෙන. එතකොට තුන්වෙනි mission එක complete වෙනවා. ඊළඟ හතරවෙනි mission එක කරන්න තියෙන්නේ Paro gun එක equip කරගෙන සහ Ampert perk එකයි persistence perk එකයි equip කරගෙන enemies ලා 30 දෙනෙක් kill කරන්න තියෙන MP match එකේදී. ඉතින් ඒකට පුළුවන් ඔයාලට මේ විදිහට loadout එකට යන්න. ඊට පස්සේ මෙතන රතු පාට perk වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් persistence perk එක. ඉතින් මේක මෙතන equip කරගෙන ඊට පස්සේ කොළ පාට perk වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Ampert perk එක. ඉතින් මේකත් මෙතන equip කරගන්න. සහ උඩ ගන් එක අනිවාර්යෙන් equip කරලා තියාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට MP match එකට ගිහිල්ලා enemies ලා 30 දෙනෙක් kill කරලා හතරවෙනි mission එකත් complete කරගන්න. ඊළඟ පස්වෙනි mission එක අපිට කරන්න තියෙන්නේ MX9 gun එක equip කරගෙන enemies ලා 30 දෙනෙක් kill කරන්න තියෙන MP match එකේදී. ඉතින් ඔයාලට මේ MX9 gun එක හම්බ වෙනවා battle pass එකේ 21 වෙනි tier එකේදී. ඉතින් ඔයාලට පුළුවන් tier up කරලා 21 වෙනි tier එක දක්වා tier up කරලා මේ gun එක unlock කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක equip කරගෙන enemies ලා 30 දෙනෙක් kill කරලා පස්වෙනි mission එකත් complete කරගන්න. ඊළඟ අවසාන mission එක කරන්න තියෙන්නේ MX9 gun එකට dragon camo එකක් equip කරගෙන MP match 5ක් win කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒකටත් මේ විදිහට loadout ගිහිල්ලා මෙතනින් gun වලට ගිහිල්ලා මෙතන SMG gun category එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති MX9 gun එක. ඉතින් මේක මෙතනින් gunsmith ගිහිල්ලා මෙතන පල්ලෙහෙන් තියෙනවා camo කියලා. ඉතින් මෙතන මේ dragon camo මෙතනින් කැමති dragon camo එකක් equip කරගන්න නැත්නම් මේකට දාගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ MP match එකට ගිහිල්ලා මේ විදිහට MP match 5ක් win කරන එක. ඉතින් මේ විදිහට තමයි run and gun event එක complete කරගන්න. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් comment එකක් දාන යන්න. පුළුවන් විදිහට help එකක් දෙන්න. ගිහිල්ලා නම් හම්බෙමු තවත් video එකකින්.